සුබද සක්කල් පිළිගන්න ඕගොල්ලෝ හැමෝම අපේ SL tradition YouTube channel එකට අද මම ඕගොල්ලෝ එක්ක කතා කරන්න ආවේ තවත් එක grammar lesson එකක් ගැන. මේ grammar lesson එක අපේ තුන්වෙනි පාඩමේ grammar lesson එක ඕගොල්ලෝ අපේ අපි දැනටමත් upload කරලා ඉවරයි අපේ vocabulary video එක මේ තුන්වෙනි පාඩමට අදාළව. ඒක අනිවාර්යෙන් බලලා එන්න. එතකොට ඒක බලලා ආවොත් එහෙම ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඒ වගේම අපි දෙවෙනි පාඩම මේ grammar lesson එකත් බලලා ඉන්න. මොකද අපි එතනදී කතා කරපු දේවල් මෙතනදීත් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ කොරේ සොරේ ආරේ කොනසොනවනෝ වල තේරුම හා ඒකේ තියෙන මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට යන්න කලින් ඒ ටික බලලා එන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. එහෙනම් අපි බලමු අද වීඩියෝ එකේදී මම මොනවද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ කියලා. මේ අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ කොකෝ සොකෝ අසකෝ කොචිරා සොචිරා අචිරා වල භාවිතය සහ ඒවා ඒවයි අපි කලින් කතා කරපු ඒවා අතර තියෙන වෙනස්කම් මොනවාද මෙන්න මේ ටික තමයි අද කතා කරන්න යන්නේ. එහෙනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. SL tradition YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක තැබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වීඩියෝ එක සම්බන්ධ අදහස් උදහස් සියලු දේ පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හරි. හරි. දැන් අද අපිට කතා කරන්න තියෙන්නේ මේ කොකෝසකෝ අසකෝ දාලා වාක්‍ය හදන විදිය ගැන පොඩි අවබෝධයක් ගන්න එක. මේ කොකෝසකෝ අසකෝ කියන එක ගත්තොත් එහෙම මේක ඇත්තටම ඔයගොල්ලෝ මම ගොඩක්ම රෙකමන්ඩ් කරනවා කොරේ සොරේ ආරේ කොනෝසොනෝනෝ ඔන්න ඔය ගැන හොඳට අවබෝධයක් තියෙනවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්න කියලා. මොකද මම එතනදී කතා කරපු සංකල්පවල වෙනසක් වෙලා නැහැ. මෙතනදී ඇත්තටම අර තිබ්බේ කොරේ සොරේ ආරේ කොනෝසොනෝනෝ අපි කලින් පාඩමේදී කතා කරපු පාඩමේ තිබ්බ අර පිහිටීම පිළිබඳ තියෙන අදහස්. මම කිව්වා පිහිටීම පිළිබඳ අදහසක් තියෙනවා. ඉන්නේ අදහස මේකෙදිත් ඒ පිටියටම බලපානවා. මේ කොකෝ සොකෝ අසකෝ කියන එක කෙටියෙන් ගත්තොත් මේකේ සිංහල තේරුම මෙතන එතන අතන. එතකොට මේක භාවිත කරන්නේ ස්ථානත් එක්ක තැන් ගැන කතා කරනකොට තමයි මේක භාවිත කරන්නේ. අපි කොරේ සොරේ ආරේ ගැන කතා කරන්නේ එතනදී අපි කතා කරේ නාම නවුන්ස් ගැන. කොරේව හොන්දෙස් කොරේව පෙන්දෙස් අන්න ඒ වගේ කියලා අපි පෑනක් පැන්සලක් කොරේව එන් පිට්සු දෙස් එන් ඒ වගේ දේවල් ගැන තමයි කතා කරේ. ඒ කියන්නේ මකරි ද්‍රව්‍යයක් ගැන කතා කරේ. මෙතන කතා කරන්නේ මොකක් හරි තැනක් ගැන. එතකොට මෙතන තියෙන පිහිටීම පිළිබඳ අදහස ඒක කොරේ සොරේ ආරේ වලත් කොනේ සොන නෝලත් කතා කරපු අදහසමයි. අපි පින්තූරෙකුත් ඇදලා පොඩි දල සටහනක් ඇදලා පෙන්නුවා. ඒ අදහසම තමයි මෙතනත් ඒ විදිහටම තියෙන්නේ. ඒ කියන්නේ කොකෝ දැම්මොත් මම මේකත් පොඩි දල අදහසක් ගන්න පුළුවන් හින්දා මම මේකත් පොඩි ආයිඩිය එකක් දෙන්නම්. හිතන්න මෙතන පන්සලක් තියෙනවා. හරිද? පන්සල මේක නම් පන්සලේ ඉන්නෝ ඒ කියලා පුද්ගලයෙක්. පන්සලෙන් එළියේ ඉන්නවා. ඒ කියන්නේ පන්සලේ ගේට්ටුව ගාව පන්සලේ ගේට්ටුව හරියදා ඉන්නෝ B කියලා කෙනෙක්. පන්සලෙන් ගොඩක් ඈත. හැබැයි පන්සල පේනවා. C කියලා කෙනෙක් ඉන්නවා. දැන් අපි බලන්න ඕනේ මේ පුද්ගලයාට සාපේක්ෂව මේ පන්සල තියෙන තැන. ඒට සාපේක්ෂව ඒ පුද්ගලයාට සාපේක්ෂව පන්සල තියෙන්නේ ගොඩක් ළඟින්. කියන්නේ ආ පන්සලේ ඇතුළේ ඉඳන් කතා කරන්නේ. ඇතුළේ ඉඳන් කතා කරන නිසා අපිට උනේ කොකෝ. කියන්නේ මේ මෙයා කතා කරනකොට කියන්නේ කොකෝවා. පන්සලට කියන්නේ ඔතේරා. කොකෝවා ඔතේරා දෙස්. කොකෝවා ඔතේරා දෙස්. මේ මෙතන පන්සලක්. කොකෝවා ඔතේරා දෙස්. ඊට පස්සේ බීට සාපේක්ෂව පන්සල පොඩ්ඩක් දුරින් තියෙන. එතකොට බී කියන්නේ සොකෝ. සොකෝවා ඔතේරා දෙස්. එතකොට බී කියන්නේ සොකෝවා ඔතේරා දෙස්. සී කියන්නේ කන. සීට සාපේක්ෂව පන්සල ගොඩක් ඈතින් තියෙන. සීට සාපේක්ෂව පන්සල ගොඩක් ඈතින් තියෙන.
එතකොට සී කියන්නේ සී කතා කරනකොට කියන්නේ අසකෝවා ඔතේරා දෙස් ඒ කියන්නේ පිහිටීම පිළිබඳව අපි කතා කරපු අදහස ඒ විදිහටම තියෙනවා වෙනස වෙන්නේ මේ තැන තැන් ගැන කතා කරනකොට තමයි කොකෝසකෝ අසකෝ කියන එක භාවිතා කරන්නේ සරලවම කිව්වොත් එතකොට කොකෝවා කියෝෂිත්සු දෙස් කොකෝවා කියෝෂිත්සු දෙස් මෙතන පන්සලක් අපිට කේක විදිහට වාක්‍ය හදන්න පුළුවන් අසකෝවා අසකෝවා උතේරා දෙස් අතන පන්සලක් ඕගොල්ලෝ මේ වීඩියෝ එක පෝස්ට් කරලා අපි ගෙන අපි කලින් කතා කරපු ඔකැබ්ලරි වීඩියෝ එකේ ඕගොල්ලෝ ලියාගත්ත නම් ඔකැබ්ලරිස් ටික නැත්තම් ඔයාලට මතක නම් එන්නේ ඒවා භාවිතා කරලා වාක්‍ය පහක් හදන්න කියලා මම ඉල්ලනවා මේ වීඩියෝ එක පෝස්ට් කරලා වාක්‍ය පහක් හදන්න එතකොට මේ ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් හරි ඊළඟට මම කතා කරන්න යන්නේ දොකෝ කියන එක දොකෝ අතර මේ දොකෝ කියන එකත් වටිනවා අපි කලින් කතා කරා මතකද අපි ඔයගොල්ලෝ බැලුවේ නැත්තම් බලන්න අපේ වීඩියෝ එකක් තියෙනවා අපේ වීඩියෝ ප්ලේලිස්ට් එකේ මේක තියෙනවා අතරම දෙවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එක ගැම යටතේ ආවු දෙවෙනි වීඩියෝ එකේ තියෙනවා ෆ්‍රැක්ෂන් වර්ඩ්ස් ෆ්‍රැක්ෂන් වර්ඩ් ගැන සෝරි මේක ස්කයින්නේ ෆ්‍රැක්ෂන් වර්ඩ් ගැන මේ ෆ්‍රැක්ෂන් වර්ඩ් එක තමයි මේක ෆ්‍රැක්ෂන් වර්ඩ් එක තමයි මේ දොකෝ කියලා කියන්නේ ඇත්තටම නම් දෙස්කා දරේ දෙස්කා කියන ඒවා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා ඔයගොල්ලෝ ඒක බලන්න. ඒකෙදි මම කතා කරා ෆ්‍රැක්ෂන් වර්ඩ් එකක් දැම්ම ගමන්ම දෙස්ක දාන්න ඕනේ. ෆ්‍රැක්ෂන් වර්ඩ් එකක් නම් ඒක අනිවාර්යයෙන්ම දෙස්ක කියන එක අග කොහේ හරි තියෙන්න ඕනේ. දරේ කියන එක ෆ්‍රැක්ෂන් වර්ඩ් එක. එතකොට දෙස්ක කියන එක අනිවාර්යෙන් එනවා. කියන්නේ දරේ දෙස්ක. නන් කියන එක ෆ්‍රැක්ෂන් වර්ඩ් එක නන් දෙස්ක කියලා අගට යන. දොකෝ කියන එක ෆ්‍රැක්ෂන් වර්ඩ් එක. දැම්ම ගමන්ම දොකෝ දෙස්ක කියලා කියන. ප්ලේස් ෆෝ දොකෝ දෙස්ක කියලා කියවුවාම මොකද්ද මේ දොකෝ දෙස්ක කියන එකේ දැන් තේරුම. තේරුම වලු. දොකෝ දෙස්ක කියන්නේ කොහෙද? කොහෙද කියන එක තමයි දොකෝ දෙස්ක කියන එකේ තේරුම. කොහේ කියන කැල ද කියන කැල මෙතනින් එන්නේ. ජිමුෂෝවා උදාහරණයක් විදියට ජිමුෂෝවා දොකෝ දෙස්ක ජිමුෂෝවා දොකෝ දෙස්ක මොකද මේක තේරුම් ජිමුෂෝ කියුවේ ඔෆිස් එකට කයිෂා මතකද කයිෂා කියුවා කම්පැනි එකට කම්පැනි ඇතුළේ තියෙන ජිමුෂෝ ජිමුෂෝවා දොකෝ දෙස්ක ඔෆිස් එක කොහෙද ජිමුෂෝවා දොකෝ දෙස්ක ඔෆිස් එක කොහෙද සොකෝ දෙස් ඔෆිස් එක එතකොට සොකෝ දෙස් කියලා කියලා තියෙන එතකොට උත්තරේ සොකෝ දෙස් අතන එතකොට අතන ඔෆිස් එක කොහෙද ternary විදියට අතන කියලා කියලා දෙන්න. එතකොට ඔබට තේරෙන්න ඕනේ අතන කියලා තියෙන්නේ මෙතන සිටුේෂන් එකට අනුව නම් ඔෆිස් එකේ දොර ගාව කියන්නේ ඔෆිස් එක ගාව ඔෆිස් එකට ගොඩක් ළඟ ඉඳන් තමයි කියන්නේ. මෙතන බැරි වෙලා හරි කොකෝ තිබ්බන ඔෆිස් එක ඇතුළේ ඉඳන් ඔෆිස් එක මෙතන කියලා කියන. හැබැයි අසෝක දැම්මන මේක ඔෆිස් එකට ගොඩක් ඈතින් ඉඳන් මේ කතාව කියන්නේ කියන එක ඔගොල්ලොන්ට තේරෙන්න ඕනේ. හත් ඊළඟට මම කතා කරන්න යන්නේ කොචිරා සොචිරා අචිරා සම්බන්ධව බලන්න මේ පැටර්න් එක දිහා. බලන්න මේ පැටර්න් එක දිහා ප්ලේස් පර්සන් වා කොචිරා සොචිරා අචිරා දෙස්. ඇත්තටම පේස් ප්ලේස් එකක් හරි පර්සන් එකක් හරි එක තමයි කොචිරා සොචිරා භාවිතා කරන්නේ. එතකොට මේකේ සිංහල තේරුම නම් මේ පැත්තේ අර පැත්තේ අර පැත්තේ කියන්නේ මේ පැත්තේ අර පැත්තේ අර පැත්තේ අර පැත්තේ. හැබැයි අර පැත්තේ කියන එක සිංහලෙන් නම් දෙකම එකයි වගේ වුණාට මෙතන අර පැත්තේ කියන එක තවත් ගොඩක් දුරින් කියන එක තමයි කතා කරන්නේ. එතකොට මෙතනත් අර පිහිටීම පිළිබඳව දිකු කොකෝසකු වසකෝල කියපු කතාවම මෙතන තියෙනවා. ඇත්තටම මේකේ මොකද්ද කොකෝසකෝ වසකෝලයි
මේකේ මොකද්ද වෙනස? කොකෝ කිව්වොත් හරියටම මෙතන දැනක් කියන පෙන්වන්න පුළුවන්. හැබැයි කොචිරා කිව්වොත් ඒ පැත්ත ගැන කියන්නේ. කියන්නේ හරියටම තැනක් ගැන නෙමෙයි ඒ පැත්ත ගැන තමයි කියන්නේ. සොචිරා ගත්තත් ඒ පැත්ත අර පැත්තේ. හැබැයි හරියටම නෙමෙයි සොකෝ කිව්වොත් අනිවාර්යයෙන්ම මෙතන සොකෝ. මේක හරි විශ්වාසයක් කියන්නේ සොචිරා කියන එක හරි විශ්වාසයෙන් නෙමෙයි කියන්නේ. අර පිහිටීම පිළිබඳ අදහස ඒ විදිහටම තියෙනවා. කොචිරා කිව්වොත් එහෙම අපි ගාවම කියන්නේ අපි පන්සල නම් පන්සල ඉදගෙනම පන්සල කොහෙද කියලා ඇහුවොත් ඒ අර මෙතන අර පැත්තේ ඔය කියලා කියනවා දේව කියලා කියනවා. ඊට පස්සේ සොචිරා නම් පොඩ පන්සලේ ගේට්ටුව ගාවට එලා පන්සල කොහෙද තරවා සොචිරා දෙස් කියලා කිව්වොත් පන්සල අර පැත්තේ කියලා තමයි කියන්නේ. අචිරා ගත්තොත් ගොඩක් ඇහැතින් ඉඳලා තමයි මේ පන්සල ගැන පන්සලේ පිහිටීම ගැන එක්ස්ප්ලেইন කරන්නේ. සුකරේතාවා සොචිරා දෙස් තහන්න බලන්න. එසුකරේතා එස්කලේටර් කොහෙද? එස්කලේටර් එක සොචිරා අර පැත්තේ. එස්කලේටර් එක අර පැත්තේ. ස්කලේත වචන කතා කරා. හරි. ප්‍රෞදානගත පුද්ගලෙක් දාලා. යමදසන් වා අචිරදෙස්. යමදසන් අර පැත්ති. අරෙහි. යමදසන් අර පැත්ති. එතකොට අචිර දැම්මහම හරියට මේ යමදසන්ගේ පිහිටීම නෙමෙයි කියන්නේ ඒ පැත්තේ කියන එක තමයි කියන්නේ. මං හිතන්නේ ඔයගොල්ලෝ කොචිර සොචිර අචිර කියන එක තේරුණා. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම කතා කරන්නේ දොචිරා කියන ක්වෙක්ෂන් වර්ඩ් එක ගැන. අපි දොකෝ කියන එක කරා ඊහා සමානවම යන එකක් මේකත්. දොකෝ වගේමයි දොචිරා. දොචිරා කියන්නේ මොන පැත්තේද? සිංහල තේරුම ගත්තොත් දොකෝ කියන්නේ කොහෙද? තනක් හරියට. දොචිරා ගත්තොත් මොන පැත්තේද කියන එක තමයි දොචිරා වලින් කියන්නේ. ප්ලේස් කියන ප්ලේස් එකක් එක්කත් පර්සන් කෙනෙක් එක්ක මේක දොචිරා කියන එක භාවිතා කරන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට එස්කලේටරවා දොචිරා දෙස්ක එස්කලේටර් එක මොන පැත්තේද තියෙන්නේ වගේ එකක්. මොන පැත්තේද? එතකොට හරි. මේ එතකොට අපිට උත්තර ගන්න කොචිරා දෙස්. මේ පැත්තේ තියෙන්නේ ඕනම් යමදසන් වා දොචිරා දෙස්ක. යමදසන් වා දොචිරා දෙස්ක කියලා කිව්වහම යමදසන් මොන පැත්තේද ඉන්නේ වගේ එකක් තමයි කියන්නේ. එතකොට යමදසන් වා දොචිරා දෙස්ක කිව්වොත් යමදසන් මොන පැත්තේද ඉන්නේ? එතකොට අචිරා දෙස්. ඊ මොකක් හරි අදාළව පිළ උත්තර දෙන්න පුළුවන්. ඒ අවස්ථාවට ගැලපෙන විදිහ. හරි. මං හිතන්නේ ඔයගොල්ලෝට මේක හොඳට තේරුණා. මේක ඔයගොල්ලෝ තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් අරගෙන බලන්න. ඒ වගේම පල්ලය තේරෙන්නේ නැති වෙන හේතුවක් තමයි ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලලා නැත්නම් මේක තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ කලින් ග්‍රැමර් වීඩියෝ එක අනිවාර්යයෙන්ම කනතත් ග්‍රැමර් වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ගොඩක් ලේසි වේවි. ඒ වගේම ඔයාලට පුළුවන් ඕනම දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. ඕනම ප්‍රශ්නයක් අහන්න අවුලක් නැහැ. මම පුළුවන් තරම් ඔයගොල්ලෝ හැම ක්වෙක්ෂන් එකකටම උත්තර දෙනවා. හරි. මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට JLPT N5 NET 10 5 ඒ වගේ එක්සෑම් ටාගට් කරලා කරන වීඩියෝ සීරීස් එකක්. මේ වීඩියෝ සීරීස් එක නැරඹීම මගින් ඔයගොල්ලන්ට ඒ එක්සෑම් සඳහා ගොඩක් ලොකු පන්නරයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මම ආරාධනා කරන ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඒ වගේ ඉගෙන ගන්න ළමයි අතර මේක ෂෙයා කරන්න කියලා. එහෙනම් අදට ඔච්චරයි.